අද දින මම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස වැඩභාර ගැනීම සිදු කරනු ලැබුවා. මේ ඉතා බාර දුර වගකීමක්. ඒ බරින් මම ගන්න සූදානම්. මක් නිසාද අපි ලැබුවා යම් ජනවරමක්, ජාතික ජනබලවේගය ආණ්ඩු යම් ජනවරමක් ලැබුවා. එහි ඉතාම බලගතුම සහ කේන්ද්‍රීයම ස්ථාවරය වුණේ වංචාවට දූෂණයට එරෙහිව ගෙන යන සටනත්, ඒ වගේම නීතිය විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීමත් යන කාරණාව. ඒ වගේම තමයි අපි හැමෝම දන්නවා රට ආර්ථික වේවා සමාජීය වේවා පරිවර්තනය ඇති කර ගැනීමට නම් මූලිකවම නීතිය විධානයේ ආධිපත්‍ය තිබිය යුතුමයි. නැතුව කිසිදු දෙයක් ඉදිරියට යන්නේ නැහැ. ඒ වගේම මේ වන විට මේ කිසි කෙනෙකුගේ වරදක් නෙමෙයි. නමුත් කලින් දේශපාලනීයකරණය වූ යාන්ත්‍රණයකුත් තිබෙනවා. කියන අධිකරණයේ ස්වාධීනත්වය අපි ආරක්ෂා කළ යුතුයි. කාර්ය මණ්ඩල ස්වාධීනත්වය අපි ආරක්ෂා කළ යුතුයි. දැන් යම් කාලයකදී මුළු රටේම තියෙන සමාජයේ දේශපාලනීකරණය වීම නිසා යම් අවස්ථාවලදී අධිකරණ පද්ධතියේ විශ්වාසනීයත්වයටද හානි වෙන ආකාරයේ මත සමාජය තුළ නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන් පොලිසිය වේවා, නීතිපති වේවා, අධිකරණ පද්ධතිය වේවා. ඉතින් මම විශ්වාස කරනවා අපිට බාර දූරම වගකීම වෙන්නේ නැවත වතාවක් මහජනතාවගේ විශ්වාසය දිනා ගන්නා වූ අධිකරණ අමාත්‍යාංශයක්, නීති දෙපාර්තමේන්තුවක්, පොලිස් සේවයක් නැවත ස්ථාපිත කිරීම. ඒකේ මූලිකම අරමුණ, මූලිකම කරන්න පුළුවන් දේ තමයි දේශපාලකයන් විසින් මේ දේශපාලනීකරණය නොකළ යුතුයි. අන්න ඒ දේ කරන්න තමයි ජාතික ජනබලවේගයේ වරම තිබෙන්නේ. ඒ වගේම අපි දන්නවා සමහර අනපනත් නීතින් ඉතා පැරණි තත්වයේ තියෙන ඒවා. ඒවා නැවත සාකච්ඡාවලින් අනතුරුව ඒවා නැවත අලුත් කරන්න අවශ්‍ය වෙනවා. මොකද මේ මහජන වරමේ, يعني ගොඩාක් දේවල් මිනිස්සු ඉල්ලුවට මේ මහජන වරමේ තිබුණු ප්‍රබලම සාධකය තමයි මේ රටේ නැවත නීති විධානයේ ආධිපත්‍ය ගේන. මේක ලේසි, يعني ඇත්ත වශයෙන්ම බාහිර දූරේ කටයුත්තක්. මම විශ්වාස කරනවා මගේ සහෝදර ඇමති කණ්ඩායම සහ අනිත් සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගින් ඒ ජනතා වරමට ගරු කරන ආකාරයට මෙය කළ හැකි බව. ඒ වගේම තමයි අපි නැවත වශයෙන් يعني සියලුම රාජ්‍ය සේවකයන්ට පවා අපි පෙන්වා සිටිනවා දේශපාලකයා, එහෙම නැත්නම් ඇමතිවරයාට තියෙන කාර්යභාරය. ඔහුගේ බලයටත් තියෙනවා සීමාවක්. ඔහුත් නීතියට යට. ඒ වගේම අනෙකුත් නිලධාරීන් සමග වැඩ කිරීමේදී ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂාව විදිහට වැඩ කරන එක, ඔවුන්ගේ හිත් දිනා ගැනීම වැඩ කරන එක. මොකද දේශපාලකගේ නිල බලයට සීමාවක් තිබෙනවා. ඇමතිවරයාට ඒ සීමාව එල්ලසම තිබෙනවා. නමුත් අපි අලුත්ම අදූෂිත දේශපාලන සංස්කෘතියක් ඉදිරිපත් කරන ගමන් අද මම බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවෙන් පස්සේ සාකච්ඡාවක් කාර්යබණ්ඩලත් ගරු නීතිපතිතුමත් පැමිණලා ඉන්නවා. එතුමත් සමග සාකච්ඡා කරන්න. ඉතින් මම ජනතාවට කියන්නේ ඔබලා දුන් ජනවරම ගැන මොහොතකටවත් තැවෙන්න එපා. අපි දැන් මේක බාර අරගෙන කණ්ඩායම දිගටම ගෙනියනවා. ඉතින් මම අවතරේ විශ්වාස කරනවා අධිකරණ අමාත්‍යාංශයත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාම අපේ මේ ජනවරමට සහයෝගය දෙයි. මොකද ඇත්ත වශයෙන්ම කියන්නට ඕන මේ මොහොතේ අපි තැපැල් ඡන්දය ආරම්භ කළොත් 80%ක් විතර තිබුණ අපිට, ඒ කියන්නේ මේ මෙතනින කාර්ය මණ්ඩලය ඔබලා පවා ඒකට දායක වෙන්න ඇති බොහෝ විට. ඉතින් ඔබලා ඉල්ලපු දේ, ජනතාව ඉල්ලපු දේ කිරීම තමයි
අපේ වගකීම වෙන්නේ. ඉතින් මම නැවත වතාවක් ස්තුති කරනවා මාධ්‍යටත්, අද මගේ මෙතන ප්‍රවීණ සහෝදර සහෝදරියන්ටත්. මේ අපි මේ වැඩිහිටම හොඳටම කරගෙන යමු. අවසන් වශයෙන් මට කියනවනේ මෙහෙම දෙයක්. අපේ අතේ බලය තිබුණත්, මහජන බලය කොච්චර තිබුණත් මේ රටේ නීතියක් තිබෙනවා, ව්‍යවස්ථාවක් තිබෙනවා. හැමෝම ඒකට යට. ඉතින් ඒක නිසා අපි කිසිම අවස්ථාවක අලුතෙන් නීතියක් ගෙනාවත්, ක්‍රමවේදයක් හැදින්වුවත්, ඒ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරනකොට අත්නෝමතික ලෙස ක්‍රියාත්මක වෙන කණ්ඩායමකුත් නෙමෙයි. මොකද අපි දන්නවා මේ වෘත්තියේ ගොඩක් ජේෂ්ඨයන් ඉන්නවා, අපිට දැනුම බුද්ධිය තියෙන නිලධාරීන් ඉන්නවා. මේ සිල් දනාම එකතු කරගෙන යහපත් ගමනක් ගිහිල්ලා නේද, නීතිය විධානය ආධිපත්‍ය තහවුරු කළා, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළා, හැමෝටම සන්තෝෂයෙන් වැඩ කරන්න පුළුවන් ගෞරවනීය තැනක් බවට පත් කරන එක තමයි මගේ අරමුණ වෙන්නේ. බොහොම ස්තුතියි. ඒත් එක්කම පහුගිය රජයල් වලදී තිබ ප්‍රධාන චෝදනාවක් තමයි නඩු ප්‍රමාදය. ඒක ප්‍රමාදයේ වළක්වමින් කඩිනම් කියවරක් මොනවා හරි වැඩ මුලිය ලක්කතුමාගේ දේවල්. ඔබතුමා කියන්නේ 100%ක් හරි. මොකද අපි හරියට බැලුවොත් අධිකරණයට ඉන්නවනේ සේවාදායකෙක්, කස්ටමර් සර්විස් එකක් තියෙන්නේ පැයි. අපි ඉන්නේ ජනතාවගේ බදු මුදල් වලින්. නමුත් අධිකරණ පද්ධතියේ තියෙන යම් යම් දුර්වලතා, සමහරලාවට ප්‍රමාදයන් සියල්ලම නිසා අපෙන් අවශ්‍ය කස්ටමර් සර්විස් එකක් ඇත්තටම අවශ්‍ය මිනිහට එක ලැබෙන්නේ නැති තත්ත්වයක් තිබෙනවා, නැතුව නෙමෙයි. ඉතින් මම හිතනවා මේක කිසිසේත්ම එක දෙපාර්තමේන්තුවක හෝ තනි පුද්ගලයෙක්ගේ වරදක් නොවේයි නේද? මම හිතන වෘත්තියත් අවුරුදු 100 200ක් පරණයි ලංකාව තුළ. ඉතින් නොයෙකුත් ගැටලු තිබෙනවා. සමහරලාට ඒ ගැටලු ඇවිල්ලා මේ ඉන්න සේවකයන් කම්මැලිකමට වඩා ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික සම්පත් අවශ්‍යයි, මානව සම්පත් අවශ්‍යයි. There are so many bottlenecks that you need to clear up. There are so many bottlenecks. So unless you clear those bottlenecks up, we will never serve the public. Because this is one of those few, very few things where the customer can't choose. Any other service in the private sector, if you don't like this restaurant, you can go to another. I mean, just because a particular courthouse is delaying your case, you can't go and say, let me have another courthouse. So here, methanadi janathawata no choice. Ekulanta the ekulanta ekak me thoranna ba. So therefore we must make sure මේ ලොස් ඩිලේස් කියන ඇඩ්‍රස් වෙන්න ඕන. දැනටවත් මං හිතන්නේ පිළිතුරු තිබෙනවා. නමුත් දැන් සියල්ලම අපි සාකච්ඡා කරලා තමයි ගේන්න ඕන. අර මං කලින් කිව්වා වගේ, මොකද අවසානයේදී නීතිය, යුක්තිය කියන්නේ මහජන සේවයක් විය යුතුයි. මමත් නීතිජවරයෙක් වශයෙන් අවුරුදු 25ක් විතර කාලය ගත කරලා තියෙනවා. මම කාටවත් දොස් කියවන්නේ නැහැ. නමුත් එහෙම තත්වයක් මං අධිකරණවල දැකලා නැහැ. මොකද දැකලා තියෙනවා කියලා කිව්වොත් ඒක වැරදි. මං එහෙම දෙයක් දැකලා නැහැ. කොටින්ම කරන අධිකරණ පද්ධතිය කියන මිනිස්සුන්ට පාවිච්චි කරන බාත්รูම් එකක් තියෙනවා. නෑනේ හරියට. ඉතින් ඒක නිසා මේවා කාගවත් වැරදි නෙමෙයි. මේවා වසර ගණනක් ආපු ගැටලු. ඉතින් මම ඉතාම සද්භාවයෙන් උත්සාහ කරනවා ඒවා විසඳන්න. මම හිතන්නේ මට සීළු මනසවල සහායකට ලැබෙවි. එමුතුමා අන්තිම කාරණේ දැන් ජනතාව ජාතික ජනබලයේ පිළිබඳ විශ්වාසය දිද්දී ඔවුන්ට තිබුණ ප්‍රධාන කාරණා දෙකක්. එකක් තුන් වේලා කාලා ඉන්නේ රටක් සහ නීතිගරුක රටක් තමයි ජනතාව බෞද්ධ රැකිල්ලේ. කොහොමද සැලසුමක් දැන් මේ නීති වෙනස් කරන්න බලාපොරොත්තු වෙනද, අලුත් ව්‍යවස්ථාව ගේනකො කොහොමද ඒ සියල්ලටම සැලසුම් මේකට ආරම්භ කරන්න තියෙන්නේ? ඔබතුමා කියපු එක හරි. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ නීති ශාස්ත්‍රය තමයි ඇති වෙන්නම පර්යේෂණ කරලා රිසර්ච් කරලා තියෙන තැනක්. අපි මේ ආණ්ඩුව ගන්නත් කලින් වසර ගණනක් තිස්සේ මමත් නීතිජවරයෙක් වශයෙන් සම්බන්ධ වෙලා තිබෙනවා. නමුත් ගොඩාක් ඒ පරීක්ෂණයන් රිසර්ච් ඔක්කොම කරේ ගොඩාක් නොලෙජබල් කට්ටිය කරේ. නමුත් ඒක ඉම්ප්ලිමෙන්ට් කරන්න දේශපාලන ඌමනාවක් තිබුණේ නැහැ. ඒක නිසා මාත් විශ්වාස කරන්නේ නැහැ මොහොතකටවත් අපට ආයි මුලින්දම්ම මේවා කරන්න වෙනවා කියලා. දැනටමත් කරපු රිසර්ච් තියෙනවා. අවශ්‍ය වෙන්නේ ඒ කරපු කට්ටිය කැඳවලා නේද? කරපු කට්ටිය කැඳවලා නැවත කන්සල් කරලා අප්ඩේට් කරගන්න එක. මොකද මම ලබා ආරක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කළා. ওই සම්බන්ධයෙන් නීති රීති සම්මන්ත්‍රණ මම ඉතන සෑහෙන තිබෙනවා. හැම ශාස්ත්‍රයේම එහෙමයි. නමුත් ඒව ක්‍රියාවට නගන්න අවශ්‍ය මේ දේශපාලනික ඌමනාව තිබුණ නැති ගතියක්. නමුත් එව වෙනවා ව්‍යවස්ථාව සම්බන්ධන කරුණු එසේමයි කන්සල්ටේෂන් ප්‍රොසෙස් එකට පස්සේ. අනිත්ක මේ නීතිගරුක රටක් හදන එක. නීතිගරුක රටක් හදන එක මහත්මයා මේ නීතියෙන් විතරක් කරන්න කියලා හිතනවා නම් ඒකත් හරියන්නේ නැහැ. අධ්‍යාපනයට අවශ්‍යයි. අපිට නීතිය අනුව ට්‍රැෆික් ලයිට් එකක් දාන්න පුළුවන්. රතු වටුනෑම් පස්සේ නේද? රතු වටුනෑම් පස්සේ නොයා ඉන්නක මිනිස්සු දැනගන්න ඕන. ඉතින් මම විශ්වාස කරනවා තරයේ පාලකයා ආදර්ශමත් වුණොත් නේද? පාලකයා පින්නොත් මම නීතියට යටයි. පාලකයා පින්නොත් මම නීතියට බයයි. අන්න එතකොට අරගොල්ලොත් නීතියට ගරු කර මෙතන වෙලා තියෙන්නේ පසුගිය රජයන් වල සිද්ධ වෙච්ච දේ තමයි. මේ අපරාධකාරයන්ට බේරෙන්න පුළුවන්. මොකද හේතුවයා മന്ത്രിවරයාගේ හෝ ඇමතිවරයාගේ හිතවතාවීම් මත. ඒක අපේ ආණ්ඩුවේ නම් සිද්ධ වෙන්නේ නැහැ කියන සහතිකය දෙන්න පුළුවන්. මං හිතන්නේ ජනතා ආණ්ඩුව වෙනස් වුණා මතරේ විශ්වාස කරනවා අපි දෙන ආදර්ශය අනුව ජනතාවත් හැඩ ගැහෙවි කියලා. ඒ කියන්නේ ප්‍රධානම කාරණේ පාස්පෑර සම්බන්ධයෙන් නීති කටයුතු
කොහොමද කඩිනම්ව සිද්ධ වෙලා ජනතා බලන් ඉන්නේ? මෙහෙම අනිවාර්යයෙන්ම එමෙ නඩුව පමණක් නෙමෙයි නඩු කීපයක් සම්බන්ධයෙන්ම නව මතක තියා ගන්නට ඕන අධිකරණ ඇමතිවරයාගේ කාර්යභාරය නඩු අහන එක නෙමෙයි. නඩු මෙහෙමන එක නෙමෙයි. විමර්ශනය කිරීම පොලිසියටත් CID එකටත් ඒ අන්සොල්ට තිබෙනවා. ඒ වගේ මේ සාක්ෂි සලකා බලලා ඒවට නඩු පැවරීම හෝ නොපැවරීම නීතිපතිවරයාට අයත් කාර්යයක්. එතකොට අධිකරණ ඇමතිවරයා වශයෙන් මට පැවරන කාර්යය තමයි ඔවුන්ගේ එම රාජකාරී නේද? ඉතා ඉක්මනින් කඩිනමින් පහසුවෙන් කරන්න අවශ්‍ය වන්නා වූ වටපිටාව මානව හෝ තාක්ෂණ සම්පත් වලින් ලබා දීම සහ වැදගත්ම දේ ඔවුන්ගේ වෘත්තීය තීන්දුව වලට දේශපාලකයා දේශපාලන හේතු මත ඇඟිලි නොපවා එවන්න නැතු හිටිය වැඩි. මා තරේ විශ්වාස කරනවා අපේ රටේ අධිකරණ පද්ධතියත් නේද නීතිපතිවරයාත් පොලිස් මාර්ෂල්ත් ඒ සියල්ලම ගත්තොත් ඔවුන්ට මේ වැඩේ කරන්න ඉඩ ඇරියොත් ඔවුන් කරනවා ඇඟිලි ගහන්න නැතු. අවශ්‍ය වෙන්නේ අර සියලුම සහාය ලබා දීම පමණයි. මොකද අධිකරණ ඇමතිවරයාට කවදාවත් බෑ එයාට මේ විදිහට නඩුව දාන්න. ඒක අපිට අයිති දෙයක් නෙමෙයි. මං කලින්ම කිව්වේ ඒකනේ. මේ අධිකරණ ඇමතිවරයා වශයෙන් මං දන්නවා මගේ බලය තියෙන සීමාව මොකද්ද කියන එක. අවසාන වශයෙන් එල්බෝට් කියපු කට්ටිය බලාගෙන නැති මේ මාර්ග නීති කඩනවද කියලා ඔවුන්ට මොකද කියන්නේ? මෙහෙමයි. අපි ආණ්ඩුකරණයට එල්බෝට් වෙන්න ඇති, දේශපාලනයට එල්බෝට් නැහනේ. අනිත් එක මේ අපි කරන රාජකාරිය ඇවිල්ලා අපේ හර්ධ සාක්ෂි අනුව ස්විච්චාවෙන් කරන ගත රාජකාරිය මගේ මේ සහෝදරු සියලු දෙනාමත් එහෙමයි. ඉතින් අපි මෙතනට ආවේ මේ නේද කාගේවත් දෙයක් කඩා වඩා ගන්න නෙමෙයි, මිනිසුන් දුන පොරොන්දුවක් ඉෂ්ට කරන්න. ඒක නිසා අපි 얘දී සිද්ධ කරනවා. ඒක තමයි එකක් මට කියන්න. මොකද එකක් මම කියන්නේ, මොකද ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ බලවෙන්නේ මට. එතනත් අපි ලොකු ජයග්‍රහණයක් ලැබුවා මේ දාපාර උතුරේ ඡන්දේ. ඉතින් ඒ විශ්වාසය දිගටම තබාගෙන වැඩ කරන්නේ කොහොමද නේද? උතුර දකුණ එකතු කිරීමත් මේ සියලුම දේවල් අපි කරන්න පුළුවන්. ඉතින් එල්බෝඩ් ප්‍රශ්නයක් මතු වෙන්නේ නව ආණ්ඩුකම ව්‍යවස්ථාවගේ කොයි කාලෙ විදිහද මේක කියන්න බලාපොරොත්තු නැහැ. සීමාවක් යොදන්නේ නැහැ. මක්නිසාද? ඒකට යම් කන්සල්ටේෂන් ප්‍රොසෙස් එකක් අවශ්‍ය වෙනවා. අපි කාල සීමා යොදන්නේ නැහැ. මොකද සමහරලාට මා දකිනවා දේශපාලඥයන් කරලා ලොකු වරදක්. ඒක තමයි නීති කටයුතුවේදී දේශපාලඥයා කියනවා අපි අවුරුද්දෙන් නඩු දානවා, අවුරුද්දකින් නඩු දානවා. එහෙම කරන්න බෑ. එහෙම කරපු ගමන් වෙන්නේ රජයේ නිලධාරියාන්තරණය පීඩණයකට ලක් වෙනවා. දේශපාලන අධිකරණයේ සෑහීමටපත් කරන්න මොනවා හරි නඩු මුට්ටු කරනවා. ව්‍යවස්ථාවත් එච්චරම තමයි. දැන් අපේ පක්ෂේ ව්‍යවස්ථාව නම් මහත්ය අපිට කියන්න පුළුවන් තව මාසයෙන් හදලා දෙන්නම් කියලා. මේක රටේ ව්‍යවස්ථාව. ඒක අපි මිනිස්සුන්ගෙන් අහලා තමයි මේක කරන්න වෙන්නේ. හැබැයි අර වෙන කට්ටිය වගේ නේද කලින් ආණ්ඩු වගේ අපි කන්සල්ටේෂන් ප්‍රොසෙස් එකක් తీරුවා කිය කී බොරුවට කල් දාන්නෙත් නැහැ. මොකද මේ වගේ විශාල ජනවරවක් හම් වෙලා తీරෝනේ අපිට. ආයි අත ගන්න දෙයක් අපිට ඉතුරුලා නැහැ. හැබැයි හැමදේම පිළිවෙලකට නීතියේ රාමුවට අනුකූලව සාකච්ඡා මාර්ගයට ගොස් ඒ කන්සල්ටේෂන් ප්‍රොසෙස් කළම තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. හැබැයි මට කාල සීමාවක් හරියටම දෙන්න බෑ. ඒ වගේම අපි දැක්ක මේ ගිය ආණ්ඩුවෙන් විවිධ අනපනත් ගෙනාවා. ඒ වගේම ඔබතුමා බලාපොරොත්තු වෙනවද තව අනපනත් ගේන්න? අපි දැක්ක ගිය ආණ්ඩුවෙන් සමාජ වාරණ පනත මේකට ජනතා විරෝධයක් ආවා. මේ පනත් සම්බන්ධව ඔබතුමා ගන්න පියවර මොකක්ද? මෙහෙමයි. පනත් ආපු පනත් එන්නේ හේතුවක් ඇතුව. නීතියක් රටකට එන්නේ හේතුවක් නිසා. එහෙමනම් රටක නීතියක් තියෙනුනේ ආරමුණ සාක්ෂාත් වෙන විදියට. නමුත් පසුගිය ආණ්ඩුව කාලයේ සිට පෙරත් අපි දැක්කේ දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය කරන්න අවශ්‍ය විදියට පනත් ගෙනීම. ඉතින් අපි ඇවිල්ලා ඒ ජාතිය අය නෙමෙයි අපි විශ්වාස කරනවා භාෂා නිදහස ඒ සියල්ලමත් තියෙන්න ඕනේ. හැබැයි ලෝ ඇන් ඕඩර් කියන එකක් තියෙනට ඕන. ඉතින් ඒ තියෙන පනත් නැවත සමාලෝචනයක් කරන්න ඕන. කරලා රටේ අවශ්‍යතාවය අනුව ඒ තීර නීති අලුත් වැඩියා කිරීමත් යම් නීතියක් පවත්වාගෙන යන්න බැරි නම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමත් නේද? අලුතෙන් නීති අවශ්‍ය නැවත සම්පාදනය කිරීම මත තියාගන්න. අර ඉස්සර දේශපාලන සංස්කෘතිය වගේ නෙමෙයි. ඉස්සර වෙන්නේ මොකද්ද? තනි ඇමතිවරයෙක් එකතු වෙලා තීන්දු ගන්න එකනේ කීප දෙනෙක් අපිට මේ කෝණේ කියලා නැහැ. මෙතන වැඩි අවධානය යොමු වෙන්නේ ජනතාවගේ අභිලාෂයන් සහ අවශ්‍යතාවයන් මොනවාද? ඒවා නිසි ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා අපි රජයේ යාන්ත්‍රණය, ඒ කියන්නේ දන්න බුද්ධිමත් උදවිය නේද? බහුසුත් උදවියකට පාවිච්චි කරන්නට ඕනේ. ඉතින් ඒක නිසා අනපනත් අනිවාර්යම සමාලෝචනයක් සිද්ධ වෙනවා. අවශ්‍ය නීතිපනත් තියෙනවා.